මට පේන හැටියට අපි දැන් මායිමට ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි ෆේස් එකේ ඉඳන් දෙවෙනි එකට යන කමියුනිටි ට්‍රාන්ස්මිෂන් උත් දැන් එතන විතරක් නෙමෙයි, දැන් කට්ටියක් අපි නොදන්න කට්ටිය එක තැන්වල ඉන්නවා නම් කමියුනිටි එකට යන්න පුළුවන්. අන්න ඒකයි අපි මතක තියාගෙන එහෙනම් කොහොමද අපි ක්‍රියා කරන්නේ? අර යතම මේ තට්ටුවේද නැත්තම් දෙවෙනි එකට යනවාද කියලා තමයි මට පේන්නේ තීරණය කරන්න. අපි ඇත්ත වශයෙන්ම දෙවෙනි එකට ගතිය උදු පියවර දැම්මම ගන්නවන්න මායිමේ ඉන්නකොට අපි ඒක පළවෙනි මේක සීමා කරන්න පුළුවන්. You can't cross that. Contain it there and push it back. නිකන් containment විතරක් හරියන්නේ නැහැ. Containment full phase 2 එකේ පියවර දැන් ගත්තොත් අපිට ඇත්ත වශයෙන්ම phase 2 එකක් ඇති වෙන්නේ නැහැ. මම බැලුවත් යුරෝපෙත් එක රටක් තිබුණා මේ ඔක්කොම තාම පාලනය කරන ජර්මනිය. එදා ඉඳන් ඒගොල්ලෝ පියවර ගත්තා. Test කරා දැම්මා. අද හරි අඩු ගානක් තියෙන ඒගොල්ලේ මරණ ඉංගලන්තේ වාගේ 10%. අනේ එතෙන්ට අපිට යන්න පුළුවන් නම් ඒකයි මම හිතන්නේ අපිට ඇඳිරි නීතිය උවමනයි තව කාලයක් ගෙනියන්න. ඒත් ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රශ්න මම හිතන්නේ කතා කරොත් අපිට විසඳ ගන්න පුළුවන් කොහොමද කරන්න කියලා. අනික උවමනා නැති රජයේ සේවකයන් සියලු දෙනාටම නිවාඩු දෙන්න. දැනටමත් දීලා තියෙනවා මම හිතන්නේ. ඒ ඔක්කොමටම ගෙනියන්නේ මම හිතන්නේ කාලයක් මේක ගෙනියන්න තියෙනවා. ඒ නිසා අපි බලනවා නම් වෛද්‍ය පැත්තෙන් මට තියෙනවා තුනක්. එකක් තියෙන්නේ ටෙස්ටිං. මම කියන්නේ පුළුවන් තරම් ටෙස්ටිං ඉක්විප්මන්ට් ගේන්න. මොකද අපි ග්‍රාමීය ආර්ථිකය ක්‍රියාත්මක කරනවා නම් දීවරයන් ඉන්න තැන තේ කරණයක විගහට ගිහින් ටෙස්ට් කරන්න ඕනේ. නැත්නම් එතනින් තමයි ආපහු එන්න තියෙන්නේ. මම කියන්නේ ඒක නවත්තන්න කියලා. ඒ ටෙස්ට් කළේ යම්කිසි ප්‍රදේශයක තිබුණොත් නවත්තන්න. අපි ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම්ම ටෙස්ටිං ඉක්විප්මන්ට් අරගන්න. අනික වෙන්ටිලේටර්ස් මන් දන්න කොහෙන්ද තියලා වෙන්ටිලේටර්ස් ඉවත් පුළුවන් තරම් අරගන්න. එක එක රටවල් දෙක තුනට කතා කරොත් චීනයට ඉන්දියාවට ජපානයට අපිට මොහක් හරි ලබා ගන්න පුළුවන්. අනික අපිට බැරිද වෙන්ටිලේටර්ස් ලංකාවේ හදන්න? දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහ දුස්සරවරු එකතු වෙලා මේ හදන්න අවශ්‍ය පියවර ගන්න ඔක්කොම කරනවා නම් ඒකට අපි සල්ලි දුන්නා. ත්‍රිවිධ හමුදාවේ තියෙනවා අනිත් තැන්වල වැඩපොළ පුද්ගලික අංශයට දෙන්න. අපි එතනින්ම පටන් ගමු. වෙන්ටිලේටර්ස් වැඩි වුණා කියලා කිසි දවසක මේ රටේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇඳමුත් පුළුවන් තරම් අරගන්න. මොකද අපිට ඇඳන් තියෙන්නේ 600යි. සාමාන්‍ය කාලවල 2000ක් තියෙන්න ඕනේ. වෙන්ටිලේටර්ස් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අනේ ජර්මනිය තිබුණේ වෙන්ටිලේටර්ස් ඕන තරම් තිබුණා. වෙන එකකට අටවත් වෙන්ටිලේටර්ස් තියෙනවා. ටෙස්ටිං ඉක්විප්මන්ට්ස් තියෙනවා. ඇඳන් තියෙනවා. ඒ පුළුවන් විදියට මේක ගෙනිල්ලා එතකම් මේව කරගත්තොත් මං හිතන්නේ ඒවයි කරන්න ඕනේ. අපිට පුළුවන් මේ රටවල් වලට කතා කරන්න. ඒ වගේම බේත් ගන්න. අනික මම කියන්න කැමති මේවා ටික දැන් ඔය අපේ දිනේෂ් ගුණවද්ද නැමතුම ඇඳගෙන ඉන්න එක ලංකාවේ හදපු එකක්. දැන් කියන්න අපේ ෆැක්ටරි වලට මේ හෝම් එක මේ කෙනෙක් ගෙදර ඉඳගෙන හදන්න. ෆැක්ටරි වල මේව හදන්නත් පුළුවන්, මේව හදන්නත් පුළුවන්, අරව හදන්නත් පුළුවන්. ඔක්කොම කැඳෙව්වොත් ඔයලාගේ එන්න මං හිතන්නේ එක අතකින් ආදායම් මාර්ගයක් තියෙනවා. වෙන්ටිලේටර්ස් හදනවා දැන් ටෙස්ටිං කිට්ස් හදන්න පුළුවන්ද කියලා. කොහොමද දැන් ස්පාඤ්ඤේ ටෙස්ටිං කිට්ස් 106ක් බෙදලා තියෙනවා. මේ ඔක්කොම පාලනය කරන්න. ඒ නිසා හොඳ ඔය ටික කරොත් එමෙතුමී රට හොඳයි. කාලේ කර ගන්න බැරි ඇඳන් 1000ක් 1500ක් හම්බ වෙනවා. ඒක තව එකක් තියෙනවා මං අහන්නේ අපිට බැරිද මේ තව ගොඩනැගිල්ලක් දාන්න IDH එකේ ප්‍රීෆැබ් මේකෙන් පස්සෙත් පාවිච්චි කරන්න පුළුවන්.